සියලු දෙනාටම සුබ උදෑසනක්. අද අපි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ ඉතාමත් වැදගත් මාතෘකාවක්. අපි රටක් හැටියට සියලුම දෙනා කිසිම විභේදනයකින් තොරව බුද්ධි විඳින අතිශයින් වැදගත් දෙයක් තමයි නිදහස් අධ්‍යාපනය. අඛණ්ඩව අවුරුදු 85ක කාලයක් තුළ අපිට පුළුවන් වුණා ඒ අයිතිවාසිකමෙන් උපරිම ප්‍රයෝජන ගැනීමට. CWW කණ්ණංගර ඇමතුමාගේ කාලයේ සිට කොළඹ විශ්වවිද්‍යාලයේ උපකුලපති හැටියට මගේ පෞද්ගලික අත්දැකීම් තුළින් මම හොඳටම දන්නවා දුෂ්කර පළාත්වල එතරම් පහසුකම් නැති පාසල්වලින් පැමිණි ශිෂ්‍ය ශිෂ්‍යාවන් කෙතරම් ප්‍රමාණයකට තමන්ගේ ජීවිත සාර්ථක කර ගැනීම සඳහා විශ්වවිද්‍යාලයෙන් ලබාගත් අධ්‍යාපනය ඉවහල් කරගත්තාද කියා. දැන් ඒ අයිතිය තමයි අභියෝගයට ලක් වෙලා තිබෙන්නේ. රජය ප්‍රකාශයට පත් කරලා තිබෙනවා සම්පූර්ණ අධ්‍යාපන ක්ෂේත්‍රයේ දැඩි විපර්යාසයකට භාජනය කරන යෝජනා ඉදිරිපත් කරලා තිබෙනවා. ඒ යෝජනාවල හරය තමයි රජය උසස් අධ්‍යාපන ක්ෂේත්‍රයෙන් ඉවත්වීම, රජයේ ආයෝජන. ඒකනේ රජය තවදුරටත් ඒ වගකීම ඍජුව බාරගන්නේ නැහැ කියන එක. ඒ තුළින් ඉතාමත් බරපතල අනුශංග දියත් වෙනවා. ඒ ප්‍රතිඵල සීමා වෙන්නේ අධ්‍යාපන ක්ෂේත්‍රයට. ඊට වඩා ඔබට යනවා. ඒ කියන්නේ ඇති නැති පරතරය විශාල ලෙස පුළුල් වෙනවා අපේ සමාජය තුළ. තරුණ අසහනය වර්ධනය වීමේ පැහැදිලි අවධානමක් ඒ තුළ අපි දකිනවා. එවැගේම මේ යෝජනාවල ඇතුළත් වෙලා තිබෙනවා නිර්දේශයක් විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව අහෝසි කිරීමට. දැන් ඒ කොමිෂන් සභාවට ආයත් වෙනවා ඉතාමත් වැදගත් කාර්යභාරයක්, නියාමන කාර්යභාරය. ඒ කියන්නේ විශ්වවිද්‍යාල අධ්‍යාපනයේ ගුණාත්මක භාවය ආරක්ෂා කර ගැනීමේ කාර්යභාරය. තව වැදගත් දෙයක් තමයි අපි දකිනවා මේක අවංකව කරන වැඩක් නෙවෙයි. මොකද සිංහල ලියවිල්ල හා ඉංග්‍රීසි ලියවිල්ල සංසන්දනය කිරීමේදී අපිට පේනවා වැදගත් විෂමතා. ඇයි එහෙම කරන්නේ? ඇයි සම්පූර්ණ සත්‍යයේ සමාජයට අනාවරණය නොකරන්නේ? අනික තමයි අදහගන්න බැරි දෙයක්. මේ යෝජිත ප්‍රතිසංස්කරණ අනුව රජය අනුබල දෙනවා විදේශිකයන්ට වීසා දීලා මේ රටට ගෙන්නගෙන අපේ විශ්වවිද්‍යාල තුළ අධ්‍යාපනය ලබා දීලා උපාධි ලබා දීලා ඊට පස්සේ ඒ විදේශීය ශිෂ්‍යයන්ට උපාධිධාරීන් වුණායින් පස්සේ මේ රටේ රක්ෂා ලබා දීමටත් රජය වැඩපිළිවෙලක් යොදනවා. ඒකට අනුග්‍රහය දෙනවා. එතකොට අපේ රටේ උපාධිධාරීන් කී දෙනෙක් ඉන්නවද? විශාල සංඛ්‍යාවක් රක්ෂා නැති. ඒක ප්‍රමුඛතාවයක් නෙවෙයිද? එතකොට නිසි ප්‍රමුඛතා යටිකුරු කිරීම අපි මේ තුළින් දකිනවා. මේ සම්බන්ධයෙන් මේ ප්‍රයත්නය පරාජය කිරීම සඳහා විශ්වවිද්‍යාල ආචාර්ය මහාචාර්යවරුන්, ගුරුවරුන්, ශිෂ්‍යයන්, දෙමව්පියන් සියලු දෙනාම පෙළ ගැසිය යුතුයි කියන එක තමයි අපේ දැඩි විශ්වාසය. මේ රජයට ඉතිරි වෙලා තියෙන්නේ තව මාස 4 වාරක් විතර. මේ අවසාන ටිකේ මේසා විශාල විනාශයක් කිරීමට අපි කිසිත් මේ රජයට ඉඩ දෙන්නේ නැහැ. මේ වරමක් නැති රජය, කිසිත් වරමක් නැහැ. එවන් රජයකට මේසා විශාල විනාශයක් අපේ සමාජයට කිරීමට අපි කිසිසේත් ඉඩකඩ සලසා දෙන්නේ නැහැ. දැන් මේ වැදගත් මාතෘකාව සාකච්ඡා කිරීම සඳහා අද මා සමග එක් වෙලා තිබෙනවා අපේ විශ්වවිද්‍යාල පද්ධතිය නියෝජනය කරමින් ජ්‍යෙෂ්ඨ ආචාර්ය මහාචාර්යවරුන් කීප දෙනෙක්. දැන් මම එක නාට ඒ මහාචාර්යවරුන්ට ආචාර්යවරුන්ට ආරාධනා කරනවා ඔබ හමු වේ එයාගේ අදහස් ප්‍රකාශ කිරීමට. බෙන්දිස් සමගි බුද්ධිමන්දපේ
මාධ්‍ය ප්‍රකාශක ඉතාමත්ම තීරණාත්මක දේශපාලනික වශයෙන් ඉතාමත්ම තීරණාත්මක මොහොතක අපි පක්ෂයක් විදිහට ඉතා පැහැදිලි ස්ථාවරයක් දරනවා රාජ්‍ය අධ්‍යාපනය සම්බන්ධව. රාජ්‍ය තුළ රජයේ වගකීම පැහැදිලිව පොදු යහපත සඳහා ඉෂ්ට විය යුතුමයි. එය කිසිසේත් අවතක් සේවකට ලක් කරන්නේ නැතුව පොදු ජනතාව බලසතු කරණයට ලක්වන මේ මූලික කාරණාව අවතක් සේවට ලක් කරන්නට රොනිල් වික්‍රමසිංහ රජය ලැස්ති වෙනවා නම් ඊට අපි ඉඩ දෙන්නේ නැත කියන කාරණාව පණිවිඩය සමාජගත කරන්නටයි අපි මෙතනට පැමිණි. සමාජ ප්‍රජාතන්ත්‍රවාදී විකල්පයක් නව ලිබරල්වාදී රොනිල් රාජපක්ෂ නඩයට එරෙහිව අපි ඉදිරිපත් කරන මෝදක අපි ඉතාමත් පැහැදිලිව ප්‍රකාශ කරන්නේ ජනතාවගේ අධ්‍යාපන අයිතිය එස ජාතින්ගේ සංවිධානයේ මූලික ඓතිහාසිකම් පිළිබඳ ප්‍රඥප්තිය තුළත් ඉතා පැහැදිලිව ප්‍රකාශ වෙනවා. රාජ්‍ය තුළ රජයේ වගකීම ඉෂ්ට කරන්නේ නැතුව මහජනතාවගේ අධ්‍යාපන අයිතිය පිළිගන්නවද නැත්ද කියන කාරණාව රනිල් රාජපක්ෂ ආණ්ඩුවෙන් අපි ප්‍රශ්න කරනවා. ඒ කාරණාව පිළිබඳව මේ උදවියට ප්‍රහෙලිකාවක් තිබෙන බව ඉතාමත්ම පැහැදිලි. රාජ්‍ය අධ්‍යාපනය සුරකීමට නම් ජනතාවගේ අධ්‍යාපන අයිතිය සුරකීමට නම් රාජ්‍ය ප්‍රතිපාදන රාජ්‍ය තුළ රජයේ පාසල් පද්ධතියටත් ඒ වගේම විශ්වවිද්‍යාල පද්ධතියටත් හිමි විය යුතුමයි කියලා අපි රනිල් රාජපක්ෂ ආණ්ඩුවට මතක් කරමු. විශ්වවිද්‍යාල ඇතුළන් විදියට අපි දශකයකට ප්‍රථමයෙන් ඉඳලා ඓතිහාසික සටන්වල රීති වල සංචාරය කරමින් පෙළපාලේ යමින් 2010 ඉඳලා 2010 වසරේ ඉඳලා අපි සටන් කළා ජනතාවගේ පශ්චාත් යුද සමයේදී ජනතාවගේ අධ්‍යාපනය ඇතුළු අනෙකුත් කාරණ සෞඛ්‍ය ඇතුළු සියලුම කාරණා සම්බන්ධව විශ්වවිද්‍යාල ඇතුළන් විදියට අපි කරුණු ප්‍රකාශ කළා. තව දුරටත් ඉවසන්නට බැරි බව අපි ප්‍රකාශ කළා මේ විසමතාවය සම්බන්ධව. රාජ්‍ය විශ්වවිද්‍යාල වලට දිය යුතු ඒ ප්‍රතිපාදන භෞතික සහ මිනිස් ප්‍රතිපාදන physical and human infrastructure ලොලබා දෙමින් මම විශේෂයෙන්ම සේවය කරන්නා වූ ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලයේ වැටුප්පව මේ උදවිය මාස 9ක් තිස්සේ මිලියන 140කින් මිලියන 50ක් රාජ්‍ය තුල මේ භාණ්ඩාගාරයෙන් අපිට නොලබා දෙන තත්ත්වයක් තිබුණා. ඒ සියලු දේ සම්බන්ධව අපි සටන් කළා. මොකද විශ්වවිද්‍යාල අධ්‍යාපනය සාමාන්‍ය ජනතාවගේ දොර ළඟට to the doorstep of the people ගෙනියන වැඩපිළිවෙලක්. විරුද්ධ විශ්වවිද්‍යාලයේ කතා කරද්දී ඒ සියලු දේ අවතක්සේරු කරමින් කටයුතු කිරීම ගැන මොවුන්ට අපි අනතුරු ඇඟවීමක් කළා. අපිට විශේෂයෙන් කතා කළ යුතු දෙයක් තිබෙනවා විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම, ඒ වගේම ජාතික අධ්‍යාපන කොමිසම. කලින් මහාචාර්ය ලක්ෂ්මන් ජයතිලකගේ නායකත්වයෙන් අධ්‍යාපනය සම්බන්ධව ඉතා පැහැදිලි ලියවිල්ලක් යහපාලන රජය කාලෙත් ඉදිරිපත් කළා. සත පහකට ගණන් ගන්නේ නැතුව අවතක්සේරු කරමින් ඒ මහාචාර්යවරයා සියලු ජන කොටස් සම්බන්ධ කරගෙන ඒ ඉදිරිපත් කරපු ලියවිල්ල, ඒ වගේම මහාචාර්ය ජයදේව උයන්ගේද ඇතුළු අපි සේවය කරපු අධ්‍යාපන ජාතික අධ්‍යාපන ආයතනයේ ශාස්ත්‍රීය මණ්ඩලයේ සභාපති විදියට ආචාර්ය ජයදේව උයන්ගේද කටයුතු කළා. අපි ඉදිරිපත් කරපු ප්‍රතිපත්ති සත පහකට ගණන් ගන්නේ නැතුව මේ උදවිය කටයුතු කළ තිබෙනවා. විශේෂයෙන් අපි කියන්න ඕනේ 1991
ජාතික අධ්‍යාපන කොමිසම පත් කරේ හිතුවක්කාරීව ජනාධිපතිවරයෙකුට අධ්‍යාපනය පිළිබඳ පියවර ගන්නට නොවේ. ඔහු වගකීමකින් යුතුව සිරු කොටස් කරුවන්ගෙන් විශේෂම ජාතික අධ්‍යාපන කොමිසමෙන් උපදෙස් ගත යුතුව තිබුණා. මම කියන්නට ගිය අනිත් කාරණාව තමයි විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම සහ මුලින්ම අව탁සේරුවකට ලක් කරලා තිබෙනවා. එය ජොබ් පේජර්ස් එක බෝඩ පත් කරන්නට මේ කටයුතු ඉෂ්ට කරමින් යන්නට හදන්නේ. අපි කියනවා ජනතාවගේ අධ්‍යාපන අයිතිය කිසිසේත් අව탁සේරු කරන්නට ඉඩ දෙන්නේ නැහැ. ඒ සම්බන්ධව සෙසු ආචාර්යවරු කතා කරાવી අපි සටන් කරමුනට යන්නේ. ඉතාමත්ම පැහැදිලි අදහසක් ඇතුව ඔබට මේ වනචර ක්‍රියාවලියේ යෙදෙන්නට ඉඩ දෙන්නේ නැහැ කියලා රනිල් වික්‍රමසිංහට ප්‍රකාශ කරනවා. සියලු දෙනාට සුබ උදෑසනක්. මම ආචාර්ය අතුලසිරි සමරකෝන්, ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය, ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලයේ. වර්තමාන රජය විසින් යෝජනා කරලා තිබෙන ජාතික අධ්‍යාපන ප්‍රතිපත්ති රාමුව පිළිබඳව අපි විශ්වවිද්‍යාල ආචාර්යවරු විදිහට අපේ ස්ථාවරය මීට අවස්ථා ගන්නාවකට පෙර බොහොම පැහැදිලිව ප්‍රකාශ කරලා තිබෙනවා. ඒ වගේම අද දවසේ අපි සතුටු වෙනවා ලංකාවේ ප්‍රධාන පක්ෂයක් වන සමගි ජන බලවේගයට අයත් බුද්ධිමතුන් කණ්ඩායමත් එම ප්‍රශ්නය ඉතාම ගැඹුරින් සාකච්ඡා කරලා ඒක ජනගත කරලා ඒ යෝජනාවලියේ පවතින දුර්වලතාවයන් සහ යෝජනාවලිය විසින් ලංකාවේ නිදහස් අධ්‍යාපන ප්‍රතිපත්තිය ඇති කරන ගැඹුරු බලපෑම් පිළිබඳ සාකච්ඡාවක් නිර්මාණය කරමින් තිබෙනවා. මේ සාකච්ඡාව ඉතාම වැදගත් සහ මේ සාකච්ඡාව හරහා අපි අපේක්ෂා කරන්නේ මූලිකවම ලංකාවේ නිදහස් අධ්‍යාපන පද්ධතිය පිළිබඳ පවතින රාජ්‍යයේ අඩු සැලකිල්ල පිළිබඳ අදහස ජනතාවට දැනුවත් කරන්න. මූලික වශයෙන් ආණ්ඩුව ඉදිරිපත් කරලා තිබෙන මේ ජාතික අධ්‍යාපන ප්‍රතිපත්ති රාමුව කොටස් තුනකින් ඉදිරිපත් කරලා තිබෙනවා. එකක් දැනට පවතින ඉගෙනුම් සහ ඉගැන්වුම් ක්‍රියාවලිය වෙනස් කරන්නට යෝජනා කරනවා සහ දෙවනුව දැනට පවතින අධ්‍යාපන පරිපාලන ක්‍රමවේදය වෙනස් කරන්න යෝජනා කරනවා සහ තෙවනුව රාජ්‍යාංශය විසින් දැනට රාජ්‍ය අධ්‍යාපන පද්ධතියට වෙන් කරන අරමුදල් සම්පාදනය සහ සම්පත් සම්පාදනය සහ මුලින්ම ඉවත් කිරීමට මේ අධ්‍යාපන යෝජනාවලිය විසින් යෝජනා කරලා තිබෙනවා. ඒ නිසා මේ අධ්‍යාපන යෝජනාවලිය පිළිබඳ මේ රාමුව ලංකාවේ ජාතික අධ්‍යාපන පද්ධතිය සහ මුලින්ම කණපිට හැරවීම පිළිබඳ යෝජනාවක් විදිහට අපි සලකනවා. විශේෂයෙන්ම 1943 නිදහස් අධ්‍යාපන පනත හරහා කන්නංගර මැතිතුමාගේ දර්ශනය හරහා එක්සත් ජාතික පක්ෂයේම නායකයෙකුගේ දර්ශනය හරහා ඇති කරපු ඒ දැවැන්ත රාජ්‍ය අධ්‍යාපන පද්ධතිය එම පක්ෂයේම නායකයෙකුගේ දර්ශනය හරහා අද කණපිට හැරවීම පිළිබඳව අපට පවතින විශාල කනගාටුවක්. ඒ වගේම අපි දන්නවා එක්සත් ජාතික පක්ෂ රජයන් විසින් 1977 සිට ක්‍රියාත්මක වුණු බොහෝ රජයන් විසින් ලංකාවේ නිදහස් අධ්‍යාපන පද්ධතිය ශක්තිමත් කිරීමට අවශ්‍ය කරනේ දායකත්වය ලබා දුන්නා. විශේෂයෙන්ම නොමිලේ පෙළපොත් ලබා දීම, දරුවන්ට පාසල් නිලැඳුම් ලබා දීම, දරුවන්ට පාසල් පද්ධතිය තුළ ඔවුන්ගේ නිරාහාරභාවය වැළකීමට අවශ්‍ය කරන ආහාර ලබා දීම ඇතුළු විශේෂයෙන්ම රාජ්‍ය අධ්‍යාපන පද්ධතිය සකස් කිරීමට අවශ්‍ය කරන සම්පත් ක්‍රමක්‍රමයෙන් වැඩි වුණා. නමුත් වර්තමාන රජය අපිට පේනවා ඒක විශාල බරක් විදිහට සලකනවා. විශේෂයෙන්ම අද වෙනකොට රාජ්‍ය අධ්‍යාපනයට වැය කරන්නේ දල දේශීය නිෂ්පාදිතයෙන් ඉතාම අවම ප්‍රමාණයක්. ඒ වගේම රාජ්‍ය අධ්‍යාපන රාජ්‍ය වියදමේ වැය කරන 2%කටත් වඩා අඩු ප්‍රමාණයක්. ඒතකොට මෙන්න මේ ප්‍රමාණය වැඩි කිරීම සඳහා විශ්වවිද්‍යාල ආචාර්ය සමිති සම්මේලන ඇතුළුව ශාස්ත්‍ර ගණනාවක් දිගින් දිගටම අරගල කරලා තිබෙනවා. නමුත් ඒකට පැහැදිලි උත්තරයක් ලැබිලා නැහැ. නමුත් අද මේ ජාතික අධ්‍යාපන ප්‍රතිපත්ති රාමුව හරහා රජය යෝජනා කරන පාසල් අධ්‍යාපනයට සේම රාජ්‍යයේ උසස් අධ්‍යාපනය සඳහා වෙන් කරන අරමුදල් සමස්තයක් විදිහටම කප්පාදු කරන්න. උදාහරණයක් විදිහට මේ අධ්‍යාපන ප්‍රතිපත්ති රාමුවේ සඳහන් වෙනවා ඉදිරියේදී රාජ්‍ය විශ්වවිද්‍යාලවල ශිෂ්‍යයන්ට තමන්ගේ අධ්‍යාපනයට සරලන ආකාරයෙන් මුදලක් ගෙවීමට නියමිත වෙනවා. ඒ කියන්නේ ඉදිරියේදී රාජ්‍ය විශ්වවිද්‍යාලවල යන ශිෂ්‍යයන්ට අනිවාර්යෙන් මේ පාඨමාලාවට අදාළ ගාස්තු ගෙවන්න සිද්ධ වෙනවා. ඒ වගේම ඉදිරියේදී ලංකාවේ ජාතික පාසල් පද්ධතිය අහෝසි කරනවා. ඒ වගේම පාසල්වල සමස්ත වගකීම පළාත් සභාවට පවරන්න මේ යෝජනාවලිය යෝජනා කරලා තිබෙනවා. අපි දන්නවාද පළාත් සභා ක්‍රියාත්මක වෙන්නේ නැහැ. පළාත් සභා කියන්නේ එක පැත්තකින් අද ආණ්ඩුකාරවරයා යටතේ ක්‍රියාත්මක නොවන මධ්‍යස්ථානයක් බවට පත් වෙලා තිබෙනවා. ඒක හුදු රාජ්‍යයේ බලපෑමට යටත් වෙලා තිබෙනවා. නමුත් පළාත් සභාවලට වගකීම් විරහිත ආකාරයෙන් මේ විදිහට අධ්‍යාපනයේ වගකීම පැවරීම කියන්නේ කුමක්ද? අපි දන්නවා 1991 ජාතික අධ්‍යාපන කොමිසම හරහා අධ්‍යාපනයේ සමස්ත වගකීම පවරලා තිබෙන ජනාධිපතිවරයාට. ඒතකොට ජනාධිපතිවරයාට අධ්‍යාපනය වෙන ජාතික වගකීමක් පවරන්නේ ඒකේ පවතින බැරෑරුම් වගකීම් සහගත ස්වභාවය නිසා.
ලංකා විධායක ජනාධිපති තම බලවත් ධූරයක්. ඒතර විධායක ජනාධිපතිවරයා යටතේ අධ්‍යාපනයේ ක්‍රියාත්මක වීම, අධ්‍යාපනයේ ප්‍රතිපත්ති සම්පාදනය කිරීම, අධ්‍යාපනයට අවශ්‍ය අරමුදල් සම්පාදනය කිරීම ඉදිරියට ක්‍රියාත්මක නොවෙන්න ඉඩ තිබෙනවා. ඒ නිසා මේ අධ්‍යාපන ප්‍රතිපත්ති රාමුව කියන්නේ සමස්තයක් විදිහට ලංකාවේ නිදහස් අධ්‍යාපනයේ වළලා දැමීමේ එහි මලගම සටහන් කිරීමේ ප්‍රතිපත්තියක්. ඒ නිසා අපි විශ්වවිද්‍යාල ආචාර්යවරු විදිහට, ඒ වගේම සිවිල් සමාජ ක්‍රියාකාරීන් විදිහට අපි ඉල්ලා සිටිනවා ලංකාවේ සියලුම දේශපාලන පක්ෂ මේ අධ්‍යාපන ප්‍රතිපත්ති රාමුව ඉතාම බැරෑරුම් ලෙස ගත යුතුයි. මේ අධ්‍යාපන ප්‍රතිපත්ති රාමුව හරහා ලංකාවේ ජාතික අධ්‍යාපනයේ කණපිට හරවන මේ රටේ මිලියන සංඛ්‍යාත දසලක්ෂ සංඛ්‍යාත දුවා දරුවන්ට අධ්‍යාපනය ලබා දීමට සකස් කරලා තිබෙන ඉතාම දැඩි ශක්තිමත් අධ්‍යාපන පද්ධතිය විනාශ කරලා දාන. ඒ නිසා මේ විනාශයට විරුද්ධව අපි සටන් කරනවා. මේ විනාශය වැළැක්වීම සඳහා අපි කියනවා ලංකාවේ සියලුම දේශපාලන පක්ෂ එකතැනකට ආ යුතුයි. නිදහස් අධ්‍යාපනයෙන් තොරව නිදහස් ජාතියක් නිර්මාණය කරන්න හම් වෙන්නේ නැහැ. ඒ පරාදීන ජාතියක් නිර්මාණය වෙන. ඒ නිසා අපි කියනවා නිදහස් අධ්‍යාපනය මේ රටට අනිවාර්යයි, මේ රටේ පැවතිය යුතුයි. ඒ පද්ධතිය ආරක්ෂා කර ගැනීම සඳහා අපි දිගින් දිගටම සටන් කරනවා සහ ඒ සඳහා අපි මේ කතිකාවට දායක වෙනවා කියලා ඒ කියමින් මම නියදෙන ඔබට ස්තුතියි. සුබෝදයසනක් වේවා සියලු දෙනාටම. පළමුවෙන් මම කියන්න කැමතියි මම පෙරදිනේ විශ්ව මහාචාර්ය උපුල් දිසානායක පෙරදිනේ විශ්වවිද්‍යාලයේ හිටපු උපකුලපති පළමුවෙන් මම කියන්න කැමතියි ලෝකයේ ශ්‍රී ලංකාවට මොනතරම් ප්‍රශ්න තිබ්බත්, මොනතරම් අඩුපාඩු තිබුණත්, දුප්පත්කමක් තිබුණත් ලෝකයේ තිබ්බ පිළිගැනීම ආකාර දෙකකින්. එකක් තමයි සෞඛ්‍ය ක්ෂේත්‍රය තුළ අපිට ලෝකයේ තිබුණ පිළිගැනීම. දෙවැනි එක තමයි අධ්‍යාපන ක්ෂේත්‍රය තුළ අපිට ලෝකයේ තිබුණ පිළිගැනීම. සෞඛ්‍ය ක්ෂේත්‍රය ගත්තොත් විශේෂයෙන්ම දියුණු ධනවත් රටවල සෞඛ්‍ය සේවයක් වගේම සෞඛ්‍ය සේවයක්, ඒ වගේම සෞඛ්‍ය දර්ශක ගත්තොත් ඉතාම ඉහළ ලක්ෂණ පෙන්වන සෞඛ්‍ය දර්ශන අපිට තිබුණා. ඊළඟට අධ්‍යාපනය ගත්තාම මේ ලෝකේ අධ්‍යාපනය අතින් විශිෂ්ටම පිළිගැනීමක් තිබ්බ ජාතියක් තමයි ශ්‍රී ලාංකිකයා කියන්නේ. එතනින් ගත්තාම අද වෙනකොට අපි කොතෙන්ද ඇවිල්ලා තියෙන්නේ. නිදහස් අධ්‍යාපනය වලලා දැමීමේ වැඩපිළිවෙල මම හිතන්නේ ආකාර දෙකකින් ක්‍රියාත්මක වෙනවා. එකක් තමයි මේ මෙච්චර වෙලා කතා කරා වගේ විවිධ අනපනත් තුළින්, විවිධ පොලිසි ඩොක්යුමෙන්ට්ස් තුළින් නිදහස් අධ්‍යාපනය වලලා දමන්න හදන එක. අනික් පැත්ත තමයි ස්වභාවික මරණයකට නිදහස් අධ්‍යාපනය ලක්වෙන්න ඉඩ හරින එක. මම තමුන්නාන්සලට කියන්නම්, එක්සත් ජාතීන්ගේ ළමාර මුදලේ ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිත ක්‍රිස්ටියන් ස්කූග කියන මහත්තයා රජයට ලියුමක් ලියලා තියෙනවා. මම ඒ ලියුම කියවුවා. ඒකේ තියෙනවා Think beyond today, අනාගතය ගැන බලපං. අද දවසේ විශ්වවිද්‍යාල පාසල්වල ළමුන්ගෙන් මිලියන 3ක පමණ ප්‍රමාණයක් ඉතාම මන්දපෝෂණ තත්ත්වයක ඉන්නේ. ඔවුන්ගේ ආහාර ප්‍රශ්නයක් තියෙනවා, ඔවුන්ට ඉගෙන ගන්න බැරි තත්ත්වයක් තියෙනවා එක පැත්තකින්. ඒ වගේම ඔහු ඒකේ සඳහන් කරනවා අධ්‍යාපන අමාත්‍යාංශයෙන්ම කරන ලද සොයා ගැනීමක තියෙනවා 3 පන්තියේ ළමයින්ගෙන් නියුමරසිය සහ ලිටරසිය කියන්නේ කියවීම සහ ගණන් කිරීම හැකියාව තියෙන්නේ 15%කට පමණයි කියලා. ඉතින් මේ තත්ත්වය අනුව එක පැත්තකින් නිදහස් අධ්‍යාපනය ස්වභාවික මරණයක් දක්වා ගෙන යන්න ලෑස්ති කරලා තියෙනවා. අනෙක් පැත්තෙන් නිදහස් අධ්‍යාපනය අනපනත් වලින් සීමා කරන්න උත්සාහ කරලා තියෙනවා. මම හිතන්නේ ශ්‍රී ලාංකේය ජනතාවට තියෙන එකම මේ පිළිගැනීමත් ලෝකයේ මේ අධ්‍යාපනයෙන් ලබන ප්‍රගතිය. ඒ වගේම සාමාන්‍ය පවුල්වල මිනිසුන්ට, දුප්පත් පවුල්වල මිනිසුන්ට සමාජ ස්තරවල ඉහළට ගමන් කිරීම, එහෙම නැත්නම් සෝෂියල් අප්වර්ඩ් මොබිලිටි කියන දෙයට තියෙන එකම දේ තමයි අධ්‍යාපනය. ඇත්තටම කියනවා නම් අධ්‍යාපනයේ 60 ගණන්වල සංඛ්‍යාලේඛන අරන් බැලුවොත් අපිට පේනවා අධ්‍යාපනයේ දළ ජාතික නිෂ්පාදනයේ 4% වගේ මුදලක් වෙන් කරලා තියෙනවා. මේක අයින් වෙලා අඩු වෙලා මේ වෙනකොට 1%, 1.2%, 1.5% වගේ තත්ත්වයකට අපි ඇවිල්ලා තියෙනවා. ඉතින් මේ තත්ත්වය ගැන ජනතාවට හොඳ අවබෝධයක් තියෙන්න ඕනේ. මොකද අපේ රටේ මිනිස්සුන්ගේ පිළිගැනීමක් තියෙනවා කන්න නැතත්
දරුවන්ගේ ඇස්පා දන්න ඕනේ, දරුවන්ට උගන්වන්න ඕනේ. ඒකට පිටුහලක් වෙච්ච දෙයක් තමයි අපේ මේ නිදහස් අධ්‍යාපනය. විශේෂයෙන්ම පහුගිය යුගවල, විශේෂයෙන්ම ප්‍රේමදාස යුගයේ අපිට මතකයි පෙළපොත් ළමයින්ට පාවහන්, ඒ වගේම පාසල් ඇඳුම්, දිවා ආහාර ආදී වශයෙන් මේ නිදහස් අධ්‍යාපනය ශක්තිමත් කරන්න අපිට හැකි පමණින් මේ රටේ දායක වෙලා තියෙනවා. නමුත් දැන් මේ යන ගමන ඊට විරුද්ධ අනිත් පැත්තට යන ගමනක්. ඉතින් අපි මේ ගැන හිතන්න ඕනේ, මේ ගැන ජනතාව දැනුවත් කරන්න ඕනේ. ඒ වගේම මේ රටේ සියලු දෙනා මේ ප්‍රශ්නය හඳුනා ගන්න ඕනේ. බැරෑරුම් ප්‍රශ්නයක්. මොකද 1960 ගණන්වල ශ්‍රී ලංකාවෙන් පශ්චාත් උපාධියට කේම්බ්‍රිජ් විශ්වවිද්‍යාලයේ එහෙම නැත්නම් ඔක්ස්ෆර්ඩ් වලට ගියාම, කේම්බ්‍රිජ් විශ්වවිද්‍යාලයේ විශේෂයෙන්ම උන්ට පශ්චාත් උපාධියට ඇඩ්මිෂන්, අනික් සියලුම ආසියාතිකයන්ට ඇඩ්මිෂන් සඳහා විභාගයක් තියෙනවා. නමුත් ශ්‍රී ලාංකිකයන්ට ඒ කාලේ ඒ විභාගය තිබිලා නැහැ. හේතුව තමයි කියලා තියෙන්නේ, ඒ වෙලාවේ ඒ පිළිබඳව විශාල උද්ඝෝෂණයක් ඇවිල්ලා තියෙනවා ශිෂ්‍යයන් අතරින්. ඒ වෙලාවේ කේම්බ්‍රිජ් විශ්වවිද්‍යාලයේ පරිපාලනය කියලා තියෙන්නේ ඒ ශ්‍රී ලාංකිකයන්ට ඇතුල් වීමේ විභාගයක්, එහෙම නැත්නම් ඇඩ්මිෂන් ටෙස්ට් එකක් අවශ්‍ය නැහැ. මොකද ඔවුන්ගේ අධ්‍යාපන මට්ටම මේ ලෝකයේ ඉහළම මට්ටමක තියෙනවා. ඉතින් ඒ වගේ තැනක ඉඳලා තමයි අපි මේ පල්ලම් බැහැගෙන යන්නේ. ඒකින්ද අපි මේක ජනතාව දැනුවත් කිරීමක් හැටියට සහ සියලු දෙනා අවදි කිරීමක් හැටියට මේ අවස්ථාව යොදා ගන්නවා. බොහොම ස්තුතියි. මම උපුල් අබේරත්න, පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ දේශපාලන විද්‍යාව පිළිබඳ මහාචාර්යවරයා. දැන් මීට ටිකකට කලින් මහාචාර්ය ජී.එල් පීරිස් මන්ත්‍රීතුමා ප්‍රකාශ කළා අධ්‍යාපනයේ තියෙන වැදගත්කම, සමාජ සචලතාව ඇති කිරීම සම්බන්ධයෙන් අධ්‍යාපනයේ තියෙන වැදගත්කම එතුමා මතක් කළා. මම උගුරට හොරා බෙහෙත් කන්න ඕනේ නැහැ. මම ගාලු දිස්ත්‍රික්කේ හිනුදුම මැතිවරණ බල ප්‍රදේශේ බෙන්තර වලල්ලා විට කෝරළේ පෝද්දිවල කියන ගමේ ඉපදිච්ච කෙනෙක්. පෝද්දිවල මහාවිද්‍යාලයෙන් අධ්‍යාපනය ලැබලා අද පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ දේශපාලන විද්‍යාව පිළිබඳ මහාචාර්යවරයා දක්වා ගමනක් ගියපු කෙනෙක්. මම කල්පනා කරේ රනිල් වික්‍රමසිංහ යෝජනා කරලා තියෙන, එහෙම නැත්නම් රනිල් වික්‍රමසිංහ රාජපක්ෂ ආණ්ඩුවෙන් යෝජනා කරලා තියෙන මේ අධ්‍යාපන ප්‍රතිපත්තිය එදා තිබුණා නම් අද මේ කතා කරන උපුල් අබේරත්න කෙනෙක් ඉඳීද කියලා. මට ප්‍රකාශ කරන්න ඕන දේ තමයි මේ රටේ අධ්‍යාපනයට වියදම් කරන්න බැරි අහිංසක මිනිස්සුන්ගේ, ගොවියන්ගේ, කම්කරුවන්ගේ දරුවන්ට සමාජ ප්‍රගමණය, සමාජ ප්‍රගතිය ඇති කරගන්න තිබෙන අවස්ථාව අමුවේ උල්ලංඝනය කරලා ඒ දරුවන්ගේ බෙලි මිරිකලා වීසි කරන තත්ත්වයකට තමයි මේ අධ්‍යාපන ප්‍රතිපත්තිය ඇවිල්ලා තියෙන්නේ. මේක ඉතාම භයංකර ප්‍රතිපත්තියක්. මම කතා කරන්න යන්නේ නෑ සෞඛ්‍ය ප්‍රතිපත්තියට මොකද්ද වෙන්නේ කියලා. මේ සම්බන්ධයෙන් අද මේ මොහොතේ පැහැදිලි ස්ථාවරයක් තියෙන්නේ සමගි ජන බලවේගයට තමයි දේශපාලනික වශයෙන් ස්ථාවරයක් තියෙන්නේ. අද ලංකාවේ මොන දේශපාලන අර්ථශාස්ත්‍රීය ප්‍රවේශයකින් විග්‍රහ කරලා බැලුවත් සමගි ජන බලවේගයේ නායකතුමා ඇතුළු ඒ පක්ෂයට තමයි දර්ශනයක් තියෙන්නේ කොහොමද මේ රට ආරක්ෂා කරගන්න අධ්‍යාපනයේ පිළිබඳ ප්‍රතිපත්තිය පැහැදිලිව ප්‍රකාශයට පත් කරලා තියෙන්නේ. ඒ නිසා නිදහස් අධ්‍යාපනය හා නිදහස් සෞඛ්‍ය ආරක්ෂා කරන්න බැඳිලා ඉන්න, ඒ සම්බන්ධයෙන් පැහැදිලි ප්‍රකාශයක් කරලා තියෙන, කැපවීමක් ප්‍රදර්ශනය කරලා තියෙන සමගි ජන බලවේගයට අපි විශ්වවිද්‍යාල ආචාර්යවරු විදිහට සමගි බුද්ධි මණ්ඩපයට සම්බන්ධ වුණේ මේ කරුණු සලකලා බලලා. අපිට විවිධ දේශපාලන අදහස් තියෙන හැබැයි අපි හොයනවා කවුද මේ වැඩේට විශ්වාසවන්ත විදිහට අපට සහයෝගය දෙන්න පුළුවන් කණ්ඩායම කියලා. ඒ නිසා තමයි අපි සමගි ජන බලවේගයේ බුද්ධි මණ්ඩපයේ විදිහට ඒක රාශී වෙලා ඉන්නේ අධ්‍යාපනයට මරුපහරක් එල්ල කරන්න හදන රනිල් වික්‍රමසිංහගේ මේ අධ්‍යාපන ප්‍රතිපත්තිය සම්පූර්ණයෙන් පරාජය කරනවා. අපි ප්‍රහැදිලි ප්‍රකාශයක් කරනවා, අපට හයිය තිනවා. මෙතන ඉන්න ආචාර්යවරු ගොඩක් අය ආචාර්ය මහින් මෙන්ඩිස් කිව්ව විදිහට සටන්කාමී ඉතිහාසයක් තියෙන අය 2010 ඉඳලා 2013 දක්වා ওই රාජපක්ෂ ආණ්ඩුවත් එක්ක රණ්ඩු වෙච්ච අය. රනිල් වික්‍රමසිංහ කියන්නේ අපට එච්චර ලොක්ෙක් නෙවෙයි.
ඒ නිසා අවශ්‍ය වුණොත් මේ රටේ ශිෂ්‍යයින් ගුරුවරුන් සමග පාරවල් වලට බහැලා වීදි සටන් වලට බහැලා රනිල් වික්‍රමසිංහගේ මේ අධ්‍යාපන ප්‍රතිපත්තිය පරද්දන්න අපි අවශ්‍ය පියවර ගන්නවා. ඒ නිසා අපි ආණ්ඩුවට අනතුරු ඇඟවීමක් කරනවා අපි මේ தත්ත්වයට දක්කන්න එපාය කියලා. පැහැදිලිව මම මේ රටේ ජනතාවට ආයාචනය කරනවා නිදහස් අධ්‍යාපනය, නිදහස් සෞඛ්‍ය ආරක්ෂා කර ගැනීම සඳහා ඒ සඳහා දැක්මක් තියෙන අපිත් එක්ක එකතු වෙන්නයි කියලා. බොහොම ස්තුතියි. நான் கலாநிதி நேவிஸ் மொராய்ஸ், இலங்கை திறந்தபல்லறை கழகத்தில் சிரேஷ்ட விரிவுரையாளர். நாங்கள் இங்கு கலந்துரையாட வந்திருக்கும் ஒரு முக்கியமான விடயம், இப்பொழுது இந்த அரசாங்கத்தால் வெளியிடப்பட்டிருக்கும் புதிய கல்வி கொள்கை பற்றியதாகும். இந்த கல்வி கொள்கை உள்ளடங்கியிருக்கிற விடயங்களை நாங்கள் ஆராய்ந்து பார்க்கும் பொழுது இதில் மிக பாரதூரமான சமுதாயத்துக்கு விரோதமான கொள்கை திட்டங்கள் இதில் பல உள்ளடக்கப்பட்டிருக்கின்றன. முக்கியமாக இந்த நாட்டில் காலகாலமாக நிலவி வரும் இலவச கல்வி, அதாவது வரிப்பணத்திலிருந்து பொது பணத்திலிருந்து மக்களுக்கு கிடைக்க வேண்டிய கல்வி சம்பந்தமான நிதியொதுக்கீடுகளை முற்றாக இல்லாதொழித்து இன்றைய அரசு பல்கலைக்கழகங்களை தங்களுடைய நிதியை தாங்களே தேடிக்கொள்ளும்படி நிர்பந்திக்கும் ஒரு கொள்கை பிரகடனமாக இது காணப்படுகின்றது. இது மிக பாரதூரமான விளைவுகளை உருவாக்கக்கூடிய ஒரு கொள்கை திட்டமாகும். எங்களுக்கு தெரியும், பல தசாப்தங்களாக இந்த நாட்டில் இலவச கல்வி முறையினூடாகத்தான் இன்று எல்லா மாவட்டங்களிலும் இருந்து பல துறைகளிலும் மாணவர்கள் தங்களுடைய உயர்கல்வியை பெற்றுக்கொள்ள வழிவகுத்து இந்த இப்பொழுது இருக்கின்ற கல்வி திட்டம் வழிவகுத்து காணப்படுகின்றது. ஆனால் இந்த புதிய திட்டத்தின் மூலமாக இந்த வழிமுறைகள் அடைக்கப்பட்டு பணமுள்ளவர்கள் மட்டுமே இந்த இலங்கை அரசு பல்கலைக்கழகங்களில் கல்வி கற்கக்கூடிய ஒரு துர்ப்பாக்கிய நிலையை இந்த கொள்கை திட்டம் ஊக்குவிக்கின்றது. இது மிக மிக பாரதூரமான விஷயம். ஒரு அரசாங்கத்திற்கு வேண்டிய முக்கிய பொறுப்புகளில் ஒன்று அதனுடைய பல்கலைக்கழகங்களையும் கல்வி நிறுவனங்களையும் முறையான வகையில் வழிநடத்துவது மட்டுமல்லாமல் அவற்றுக்கு தேவையான சகல வளங்களையும் கொடுப்பது. இந்த வகையான பொறுப்புகளிலிருந்து அரசாங்கம் பின்வாங்குவது ஒரு பாரதூரமான ஒரு சமூக பின்னடைவை உருவாக்குகின்ற ஒரு செயற்திட்டமாகும். ஆகவே இதற்குத்தான் நாங்கள் பல்கலைக்கழக ஆசிரியர்களாகிய நாங்கள் அனைவரும் ஒன்றிணைந்து இவ்வாறான திட்டங்களை நாங்கள் முறியடிக்க வேண்டும், மக்கள் அதை ஏற்றுக்கொள்ளக்கூடாது, அரசின் முக்கிய பொறுப்புகளிலிருந்து அரசாங்கம் பின்வாங்கக்கூடாது என்னும் ஒரு முக்கிய கருத்தை முன்வைப்பதற்காகத்தான் நாங்கள் இன்று கூடியிருக்கின்றோம். ஆகவே எதிர்வரும் காலங்களில் இவ்வகையான கொள்கைகளை மக்கள் தோற்கடிப்பதற்கு முன்னிற்க வேண்டும் என்று கூறிக்கொண்டு விடைபெறுகிறேன். வணக்கம். மம மகாச்சாரிய எச் எம் நவரத் மண்டா ஆத்து வித்யா தீனான்சி கல்வி வித்யாலயே இத்தோட்ட அப்ப மீ கதாக்கன்ன மாத்ருக்காவ கத்துத்தேம මෙතන ඉන්න සියලු දෙනාම මං හිතන්නේ නිදහස අධ්‍යාපනය නිෂ්පාදන කියලා මට කියන්න පුළුවන්. එතකොට අපි දන්නම 1985 අපි විශ්වවිද්‍යාල ශිෂ්‍යෝ විදිහට ඉන්නකොට ඔය දවල පත්‍රිකාව කියලා එකක් ගෙනල්ලා මේ නිදහස අධ්‍යාපනය වලපල්ලට ගෙනියන්න ඒකට විරුද්ධ අපි විශාල සටනක් ගෙනිච්චා ශිෂ්‍යෝ විදිහට. එතකොට ඊට පස්සේ දැන් ඔය රාගම වෛද්‍ය විද්‍යාලයේ පෞද්ගලික එකක් ගෙනල්ලා ඒකට විරුද්ධවත් අපි සටන් කළා. එව්ව අපි රාජ්‍ය විශ්වවිද්‍යාල බවට පත් කරගත්තා. ඉතින් එදා ඉඳන් මට මතකයි අපි අවුරුදු ගාණක් මේ අපේ නිදහස් අධ්‍යාපනය රැකගන්න විශාල සටනක් ගෙනිච්චා. මොකද අපි ග්‍රාමීය ප්‍රදේශවල ඉගෙනගෙන ඇවිල්ලා තමයි විශ්වවිද්‍යාල මහාචාර්යවරු විදිහට පත් වුණේ. ඉතින් ඒකට හේතුව තමයි අපේ මේ නිදහස් අධ්‍යාපනය. එතකොට ඔය කන්නංගර මැතිතුමා මේ නිදහස් අධ්‍යාපනය පිහිටෙව්වේ මොකද මේ අධ්‍යාපනය කියන එක එක්තරා පන්තියක අයිතිවාසිකමක් නෙවෙයි. මේක සමස්ත ජනතාවගේම අයිතිවාසිකමක්. එතකොට මේ අයිතිවාසිකම ආරක්ෂා කරගන්න තමයි අපි මේ අද රැස් වෙලා ඉන්නේ. එතකොට ඉදිරියේදීත් අපි අපේ නිදහස් අධ්‍යාපනය බලපල්ලට අනේක වළක්වා ගැනීම සඳහා අපේ ඒ කියන්නේ පාසල් ශිෂ්‍යෝ, විශ්වවිද්‍යාල ශිෂ්‍යෝ, ඒ වගේම මහජනතාව අපි මේකට එකරාසි කරනවා කියන එක තමයි අපිට කියන්න පුළුවන් වෙන්නේ. මෙතනදී අපි ඒක පොරොන්දු වෙනවා. ඒ කියන්නේ මොන බලවතා හිටියත් අපි දන්නවා අපේ නිදහස් අධ්‍යාපනය රැකගන්න සමස්ත ජනතාවම එකතු වෙනවායි කියන එක. ඉතින් ඒකට අවශ්‍ය පියවර තමයි අපි මෙතන මේ ගන්නෙ. එතකොට අපි සමස්තයක් විදිහට විශ්වවිද්‍යාල ආචාර්යවරු වෙනත් බුද්ධිමත්තු සියල්ලම එකතු වුණොත් මං හිතන්නේ මේක පරාජය කරන්න බැරි වෙන්නේ නැහැ.
මොකද අපි දන්නා ඔය 1980 ගණන් වලත් ඔය වාගේ විවිධ බිල්ලු මැව්වා හැබැයි ඒවා අපි පරාජය කරා. ඉතින් ඒකට අපි ලෑස්ති වෙලා ඉන්නවා. මොකද අපි දන්නා දැන් ගත්තොත් එහෙම 70ක් 80ක් විතර ග්‍රාමීය ශිෂ්‍යෝ තමයි ඇත්තටම විශ්වවිද්‍යාල පද්ධතියට එන්නේ. ඒතොර ඇත්තටම ඒගොල්ලන්ට ඇවිල්ලා මේ මුදල් වැය කරලා අධ්‍යාපනය ලබා ගන්න පුළුවන් නම් ඉතින් ඒගොල්ලෝ ওই නිදහස් අධ්‍යාපනයක් අවශ්‍ය වෙන්නේ නැහැ. මොකද ඒගොල්ලන්ට බැරි නිසා තමයි අපි මේ නිදහස් අධ්‍යාපනය කියලා එකක් පිහිටවලා තියෙන්නේ. අනික තමයි දැන් රජයේ වගකීම තමයි අධ්‍යාපනය සෞඛ්‍ය සහ ප්‍රවාහනය කියන එක. ඔය තුන ඇත්තටම නිදහසේ ලබා ගැනීමට මහජනතාවට අවශ්‍ය පහසුකම් ලබා දෙන්නේ. ඒකට තමයි අපි ඇත්තටම යම්කිසි රජයක් අපි බලයට පත් කරන්නේ. බලයට පත් කරනවා අපි කියන්නේ අපිට මෙන්න මේ දේවල් අපිට නිදහසේ කරගන්න අවශ්‍ය ඉඩ පහසුකම් සපයලා දෙන්න කියලා. ඉතින් ඒවට විරුද්ධව මේ ආණ්ඩුව ක්‍රියා කරගෙන යනවා නම් ඒකට අපි නොබියව මුහුණ දෙනවා, නොබිය මුහුණ දීලා අපි මේක පරාජය කිරීමට කටයුතු කරනවා කියන එක අපි මෙතනින් අනතුරු අඟවනවා කියලා කියමින් මගේ වචන ස්වල්පය අවසන් කරනවා. මගේ නම අනුර කුමාර උතුමන්ගේ, මහාචාර්ය ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය. අද අපි මේ මාධ්‍ය හමුව පවත්වන්නේ ජාතික අධ්‍යාපන ප්‍රතිපත්තිය, මේ ආණ්ඩුවේ ජාතික අධ්‍යාපන ප්‍රතිපත්තිය සම්බන්ධව අපේ ස්ථාවරය පැහැදිලි කරන්න. රටක අධ්‍යාපන ප්‍රතිපත්තිය සකස් කරන්න ඕන දාර්ශනික පදනමක් සහිතව පුරුල් දැක්මක් එක්ක සකස් විය යුතුයි. මේ ආණ්ඩුවේ ජාතික අධ්‍යාපන ප්‍රතිපත්ති රාමුවට දාර්ශනික පදනමක් නැහැ. පුරුල් දැක්මක් නැහැ. මේ සකස් කරලා තියෙන්නේ ඇහිඳගත් වචන 30කිනුයි ඇහැට කනට පේන ඇහෙන තොරතුරු 30කිනුයි මේ ජාතික අධ්‍යාපනය ගිලගෙන ඉන්න මුදල් උපයීමේ පරමාර්ථයෙන් අධ්‍යාපන ක්ෂේත්‍රයට ආපු මුදලාල්ලාගේ අදහස් අනුවයි. අපි හැමෝම දන්නවා නිදහස ලබනකොට ඉංග්‍රීසි ජාතීන්ගේ අධ්‍යාපන ක්‍රමය CWW කන්නංගර මැතිතුමාගේ ප්‍රතිපත්තියෙන් පෝෂණය වෙලා අපට තිබ්බා මේ අධ්‍යාපනයේ සම අයිතිය, සම අවස්ථාව සහ ගුණාත්මක බව ආරක්ෂා කර වෙලා. මේ අධ්‍යාපන පද්ධතිය මුළු ලංකාව පුරාම ගම් දනව්වල විසිරුණ රූක්ෂ ගහක් ලෙස වැඩුණා. මේ ජනගහනය මිලියන 10-12ක් ඉන්න කාලේ හැම ගමකම පාසල් හැදුණා. නිදහස් අධ්‍යාපනය පුළුල් වුණා. අධ්‍යාපනයේ සම අයිතිය පුළුල් වුණා. සම අවස්ථාව පුළුල් වුණා. හැබැයි බලයට ආපු ආණ්ඩු වල අදූරදර්ශී ප්‍රතිපත්ති සහ රජයේ අකාර්යක්ෂමතාවය නිසා මේ රූක්ෂ ගහ තුල පිළලයක් පැලවෙන්න ගත්තා. පෞද්ගලික ලාභ අපේක්ෂාවෙන් අමතර පන්ති සහ පෞද්ගලික අධ්‍යාපන ආයතන කියන පිළලය මේ තුල වැඩෙන්න ගත්තා. ආණ්ඩුවේ සහ ආණ්ඩුවල සහ රජයේ අකාර්යක්ෂමතාවය නිසා මේ පිළලය අර රූක්ෂ නිදහස් අධ්‍යාපන ගහ දුර්වල කරමින් වැඩෙන්න ගත්තා. ඒ රාජ්‍ය නිදහස් අධ්‍යාපනයේ රූක්ෂ ගහේ අතු මැරෙන්න ගත්තා. පාසල් වැහෙන්න ගත්තා. වෙනත් පිළලේ අතු වැඩෙන්න ගත්තා. පිළලේ ඵල ආවා. පිළලේ ඵල අය සමහරු භුක්ති විඳ ගත්තා. මේ අධ්‍යාපන ප්‍රතිපත්තිය සකස් වෙලා තියෙන්නේ පිළලය ආරක්ෂා කරන්න මිසක්කල් මේ අධ්‍යාපන නිදහස් අධ්‍යාපනයේ මේ රූක්ෂ ගස පුළුල් පරමාර්ථය එක්ක සකස් වුණු මේ නිදහස් අධ්‍යාපනය රැක ගැනීමේ අරමුණින් නෙමෙයි. ඒ ඉතාම පැහැදිලි අහුල ගත්ත වචන කීපයකින් මේක හදලා තියෙන්නේ කියන එක.
මේක තියෙනවා අරමුණු හයක්. මේක තියෙනවා දැනට අධ්‍යාපනයේ තියෙන අභියෝග පහක් හඳුනගෙන. මොනවද තියෙන මේ අභියෝග? ඒක බැලුවම තේරෙනවා මේක මේ රූක්ෂ ගහ විසින් ගහේ හැදිච්ච පිළලේ විසින් හද ඇති කරපු අභියෝග. ඒ තමයි පළවෙනි අභියෝගය. අධ්‍යාපන ක්ෂේත්‍රයට සම්බන්ධ ඒ ආයතන සහ ඒකට සම්බන්ධ අය තනි තනිව වැඩ කටයුතු කරනවා කියන එක. මේ අධ්‍යාපනය විභාග අභිමුඛ අධ්‍යාපනකමයක් බවට පත් වුණා කියන එක. අධ්‍යාපනයේ මේ බහුවිධ ප්‍රවේශය අහිමි වුණා කියන එක. ඩිජිටල් අධ්‍යාපනය ලංකා පුරා ප්‍රචලිත නොවුණා කියන එක. ඒ වගේම ප්‍රතිලාභ තියෙන ක්ෂේත්‍ර කෙරෙහි අධ්‍යාපනයේ යොමු නොවීම, ඒ කියන්නේ වියදම් අධික ප්‍රතිලාභ වැඩි ක්ෂේත්‍රයකට අධ්‍යාපනයේ යොමු නොවීම වැනි දේවල් තමයි හඳුනගෙන තියෙන්නේ. මේවා කොහෙන් ආපුවද මේ? මේවා ආවේ අර අධ්‍යාපනයේ ගොඩනැග තුල හැදිච්ච අර පිළලේ නිසා. ඒ තමයි මුදල මත ලාභ පදනම් කරගත් අය අධ්‍යාපන ක්ෂේත්‍රය ගිල ගැනීම නිසා ඇතිවෙච්ච දේවල්. හැබැයි මේ ප්‍රතිපත්තිය තුලින් කියන්නේ ඒ පිළලේ ආරක්ෂා කිරීම සඳහා තමයි මේ ප්‍රතිපත්තිය සකස් වෙලා තියෙන්නේ. මෙතනදී රජයට මුදල් නැ, අපි දුප්පත් රටක්. රජය අධ්‍යාපනයෙන් ක්‍රමෙන් ඉවත් වෙලා පෞද්ගලික අධ්‍යාපනයට ඉද ප්‍රස්තාව දෙන්න ඕන කියන එක තමයි මෙහි පුළුල් අර්ථය. අපි විශ්වාස කරනවා රටක් ආර්ථික වශයෙන් දුර්වල නම්, දුප්පත් නම්, රටේ ආදායම් විෂමතාවය වැඩි නම්, අධ්‍යාපනයේ වැනි ලාභ නොලබන පෞද්ගලික ශ්‍රේෂ්ඨයන් වල පෞද්ගලික ලාභ නොලැබීමේ අරමුණින් ආයෝජනය කරන තරම් ව්‍යාපාරිකයෝ නැති රටක රජය විසින් අධ්‍යාපනයේ සම්පූර්ණ වගකීම් බාරගත යුතුයි. රජයේ අධ්‍යාපනයේ සහ සෞඛ්‍ය දුප්පත් රටකවල තමයි, ආදායම් විෂමතාවය වැඩි රටවල තමයි අධ්‍යාපනයේ වගකීම සම්පූර්ණම රජය විසින් පවරගත යුත්තේ. අධ්‍යාපනයේ සහ සෞඛ්‍ය, ඒ තුලින් තමයි රට ආර්ථික වශයෙන් දියුණු කර ගැනීමේ හැකියාව තියෙන්නේ. අපි කියන්නේ නෑ අපේ ලංකාවේ මේ තියෙන නිදහස් අධ්‍යාපන මේ රාජ්‍ය අධ්‍යාපනය ෂෝක් කියලා. අපි කියන්නේ නෑ. අපි කියන්නේ මේ මුදල මත. අපි කියන්නේ පෞද්ගලික අධ්‍යාපන ආයතන එපා කියලා. අපි කියන්නේ ලාභ ඉපෙීමේ පරමාර්ථයෙන්, පෞද්ගලික ලාභ ඉපෙීමේ පරමාර්ථයෙන් අධ්‍යාපනය සකස් විය යුතු නැහැ. පෞද්ගලික අධ්‍යාපන තියෙන ආයතන තියෙන්න පුළුවන් ලාභ නොලැබීමේ පරමාර්ථයෙන්. වෙන ආයතන තියෙන ලෝකෙ හැමතැනම තියෙනවා ලාභ නොලැබීමේ පරමාර්ථයෙන්. ලබන ලාභය ආයතනයේ දියුණුවට, ශිෂ්‍යයින්ගේ යහපතට, පර්යේෂණ සඳහා තමයි ලාභය යොමු කරන්නේ. හැබැයි දැන් අද ලංකාවේ තියෙන මේ පෞද්ගලික ආයතන 99%ක්ම තියෙන්නේ මොනවා හරි දීලා ලාභය තමන් ගෙදර අරන් යෑමේ අරමුණින්. එවැනි අධ්‍යාපන ප්‍රතිපත්තියක් තුළින් අපි අධ්‍යාපනයේ බලාපොරොත්තු වන පුළුල් පරමාර්ථ ඉෂ්ට කර ගැනීමට නොහැකි වෙනවා. ඒ නිසා රජය විසින් අධ්‍යාපනයේ සම්පූර්ණ වගකීම බාරගන්න, ලාභ නොලබන පෞද්ගලික අධ්‍යාපන ආයතන බිහිවිය හැකි. අපි රජයේ අධ්‍යාපනයේ මේ අධ්‍යාපන ක්ෂේත්‍රය සම්පූර්ණම රීස්ට්‍රක්චර් ප්‍රතිව්‍යුහගත කරන එකට විය යුතුයි කියන එක අපි පිළිගන්නවා. හැබැයි අධ්‍යාපන ක්ෂේත්‍රයේ ගිලගත්ත මේ පිළලය පෝෂණය කිරීමට අපි සම්පූර්ණ විරුද්ධ වෙනවා. මයි කතාව මෙතනින් අවසන් කරනවා. මහාචාර්ය ජී.එල්. පීරිස් මහතුමා ඇතුළු අපේ සිවිලුම විශ්වවිද්‍යාල ආචාර්ය මහාචාර්යගේ අවසරයි. මයි දැන්නේ සමගි බුද්ධි මණ්ඩපයේ ඉතාමත්ම කාලීනව මේ රටේ දැවෙන ප්‍රශ්නයක් ගැන සාකච්ඡා කිරීම සඳහා අද ජී.එල්. පීරිස් මැතිතුමාගේ, මහාචාර්යතුමාගේ ඒ මඟ පෙන්වීම
යටතේ එකතු වෙලා තියෙනවා. මම හිතන්නේ ඒක රටට ඉතාමත්ම වැදගත් පණිවිඩයක් තමයි මේ අවස්ථාවේ දෙන්න බලාපොරොත්තු වෙන්නේ. මම ආචාර්ය අජිත් සෙනවිරත්න, නාගානන්ද බෞද්ධ විශ්වවිද්‍යාලයේ කථික ආචාර්යවරයෙක්. මම හිතනවා අපි මුලින්ම ගත්තොත් එහෙම මේ රටේ ආදායම, අපි ගත්තොත් එහෙම ආදායම් බෙදියාමේ සාල විෂමතාවයක් තිබෙනවා. මේ ආදායම් වලින් වැඩි ප්‍රමාණයක් බෙදිර යන්නේ ඉතාමත් සීමිත පිරිසක්, විශාල පිරිසක් අඩු ආදායම් ලාභින් බවට පත් වෙලා තියෙනවා. හැබැයි මේ අඩු ආදායම් ලාභීන්ගෙන් අයකර වක්‍ර බදු වලින් තමයි රජය විශාල වශයෙන් තමන්ගේ මේ අවශ්‍යතාවයන් ඉෂ්ට කරගන්නේ. මොකද අපි දන්නවා විදේශ වලින් ගන්න ණයත්, එව නැත්නම් වෙනත් මාර්ග වලින් ගන්න ණයත් මේ සියල්ල ගෙවන්න දෙන්නේ අහිංසක මිනිස්සුන්. ඒ වුණා රජය මේ අයකර බදු වලින් මේ අහිංසක මිනිස්සුන්ට පටවන වක්‍ර බදු වලින් ඔවුන්ගේ වගකීමක් තියෙනවා ජනතාවගේ මූලික අවශ්‍යතාවයන් ඉෂ්ට කරන්න. අපි දන්නවා රටක ප්‍රධාන රේකිය කාර්යයන් තියෙනවා, රේකිය වගකීම් තියෙනවා. ඒ රේකිය වගකීම් දෙකක් තමයි අධ්‍යාපනය සහ සෞඛ්‍ය. අද මේ අධ්‍යාපනය සහ සෞඛ්‍ය කියන වගකීම් දෙකම රජයේ පැහැරහැරලා මේ දෙකම අද වලපල්ලට තල්ලු කරන අවස්ථාවක් තමයි මේ වර්තමාන රජය අපිට පැහැදිලිව දකින්න තිබෙන්නේ. මේ අධ්‍යාපනයේ සහ නිදහස් අධ්‍යාපනයේ සහ නිදහස් සෞඛ්‍යයේ වගකීම කවුද බාර අරන් තියෙන්නේ? මේ වගකීම බාර අරන් තියෙන අද විපක්ෂ නායක ගරු සයි ප්‍රේමදාස මැතිතුමා. එතුවා තමයි මේ නිදහස් අධ්‍යාපනයේ වගකීම මේ වෙනකොට කරට අරන් තියෙන්නේ. අද මේ වෙනකොටත් අද දවසෙත් එතුමා පාසල් තුනකට මේ වෙනකොට සූරු පන්තිකාමර ලබා දෙන්න මේ මොහොතේ කැස්බෑ ප්‍රදේශයේ පාසලක තව සුවල්ප වේලාවකින් පැමිණෙනවා. බයිතන්නේ රජය ගන්න ණය, එහෙම නැත්නම් රජයේ ලැබෙන ආදායම ඉතාමත් සොච්චම් මුදලක් අධ්‍යාපනයේ සහ උසස් අධ්‍යාපනයේ වෙනුවෙන් වැය කරමින් ඔවුන් තමන්ගේ දේශපාලන අරමුණු සඳහා විවිධ ව්‍යාපෘති ක්‍රියාත්මක කරනවා. අපි දන්නවා විදේශ IMF එකෙන් ලබා ගන්න ණය සහ රජයේ ලබා ගන්න ආදායම් මුදල් වලින් ඔවුන් අස්වැසුම, එහෙම නැත්නම් ඇස්වැසුම කියලා වැඩසටහනක් කරගෙන නීලා අපි පෞගේ දවස්වල දැක්කා. ඒක ලබන්න ඕන අයට නෙමෙයි දීලා තියෙන්නේ, ලබා ගන්න ඕන අයට නෙමෙයි දීලා තියෙන්නේ. ඒ නිසා ඔවුන්ගේ දේශපාලන අරමුණ ඉෂ්ට කරගන්න විශාල ප්‍රමාණයක් මේ ආදායම වැය කරනවා. රටේ අත්‍යවශ්‍ය දේවල් වලට ඔවුන් වියදම් කරන්නේ නැහැ. නමුත් විපක්ෂ නායකතුමා මේක කරට අරගෙන මීට අවුරුදු ගානක ඉඳන්, මීට අවුරුදු දෙකක වගේ කාලයක ඉඳන් එතුමා දැක්ක මේ නිදහස් අධ්‍යාපනයේ වලපලට යනවා, සෞඛ්‍ය කඩාවැටෙනවා. ඒ නිසාද එතුමා පෞද්ගලිකව එතුමාගේ පුළුවන් ආකාරයෙන් එතුමා මේනට බිලියන ගාණක් මම දන්න විදිහට පාසල් 90කට බස් රථ, අද දරුවෙකුට අධ්‍යාපන විනෝද චාරිකාවක් යන්න බැරි තරමට නිදහස් අධ්‍යාපනයේ කඩාවැටිලා අද ඒ සඳහා පාසල් බස් රථ 90ක් එතුමා ලබා දීලා තියෙනවා. ඒ වගේම මේ වෙනකොට සූරු පන්තිකාමර පාසල් 200කට බිලියන ගාණක වියදම් කළ එතුමා තමන්ගේ පෞද්ගලික හිතවතුන් ආශ්‍රයෙන් එහෙම නැත්නම් තමන්ට පුළුවන් ආකාරයෙන් අනවශ්‍ය වියදම් කරන්නේ නැතුව එතුමා මේ රටේ නිදහස් අධ්‍යාපනයේ නැවත ගොඩදාන්න එතුමා විශාල කැපකිරීමක් කරාම හිතන්නේ. එතුමාගේ ආණ්ඩුවක් යටතේ ඉතාමත්ම ඉක්මනින් බිහිවන සමගි ජන බලවේග ආණ්ඩුවක් යටතේ එතුමා ප්‍රකාශ කළ සියලුම පාසල් දරුවන් නැවතත් අර එතුමාගේ පියා වගේම දිවා ආහාරයක්, දිවා ආහාරය විතරක් නෙවෙයි ඒ දරුවන්ට අවශ්‍ය අඳුම් පළඳුම්, ඒ පාසල් නිල අඳුම් ලබා දීමේ වගකීමත් එතුමා බාර ගන්නවා කියන එක පිළිවෙත්. ඒත් අපි සතුරු වෙනවා මේ විශ්වවිද්‍යාල ආචාර්ය මහාචාර්ය අපි ඉන්නේ නිදහස් අධ්‍යාපනයේ රකින නායකෙක් එක්ක, අපි ඉන්නේ නිදහස් අධ්‍යාපනයේ පණ දෙන නායකෙක්. ඒ තමයි සයි ප්‍රේමදාස මැතිතුමා අපි එතුමා එක්ක මේ නිදහස් අධ්‍යාපනය රැක ගන්න කටයුතු කරනවා කියන එක පිළිවෙත් දැනුවත් කිරීමෙන් මම නවතිනවා. බොහොම සතුටුයි. මම මහාචාර්ය ශාන්තගම්ල දේශපාලන විද්‍යාපලොන් මහාචාර්ය රජ්ජී යාරදුර විශ්වවිද්‍යාලය. අපිට අද කතා කරන්න සිද්ධ වෙලා තියෙනවා මේ ආණ්ඩුවේ වැදගත් විෂයකට අදාළ ජාතික ප්‍රතිපත්ති රාමුවක් පිළිබඳව. අපි දන්නවා මිනිස්සු ශිෂ්ටාචාරගත වෙන්නේ, ඒ වගේම ශිෂ්ට සම්පන්න වෙන්නේ එක්තරා වැදගත් මෙවලක්. ඒ මෙවල තමයි අධ්‍යාපනය කියන්නේ. ඒ ශිෂ්ටාචාර සම්පන්න මිනිස් සමාජයක් ඇතුළේ මේ වගේ ප්‍රතිපත්තියක් ගේනකොට ඒ ප්‍රතිපත්තිය ගේන පාර්ශ්වයන් කල්පනා කරලා බලන්න ඕනේ. විශේෂයෙන් අධ්‍යාපනය වගේ විෂයක් සම්බන්ධව ජාතික ප්‍රතිපත්තිය, රටකට ජාතික ප්‍රතිපත්තිය අවශ්‍යයි. ඒ ප්‍රතිපත්ති හදන ආකාරය පිළිබඳව මම හිතන්නේ මේ ආණ්ඩුව දන්නේ නැතම මේ රට මැදි ආදායම දලා බංකොලොත්තුම් රාජ්‍ය බඩපත් වෙලා තියෙන්නේ. මේ ආණ්ඩුව කියනවා පවුල් 28,000කට 6 කිලෝ 20ක් බෙදනවා කියලා. දැන් එහෙම කියන ගමන් ගේනවා මේ රටේ නිදහස් අධ්‍යාපනය සම්පූර්ණ පෞද්ගලීකරණය කිරීමේ වැඩපිළිවෙලක් ඉදිරියට ගෙනලා තියෙනවා. දැන් අපි දන්නවා ලෝකයේ මේ නව ලිබරල් ආර්ථික දර්ශනය ගෙනාපු ඇමරිකාවේ ෆ්‍රේගන් මහත්මයා හරි බ්‍රිතාන්‍ය තජ මහත්මිය හරි ඒගොල්ලෝ ඉස්සලාගෙන ඒ රටවලදී. නමුත් ඒගොල්ලෝ කියලා පුද්ගල පොදු සේවාවන්ට අත තිබෙ නැහැ, අධ්‍යාපන සෞඛ්‍ය අත තිබෙ නැහැ. නමුත් අපේ රටේ ඉන්න ලිබරල් ආර්ථික දර්ශනයක් තියෙන සමහර දේශපාලකයෝ මුන්ගේ මූල සාධකයක් දන්නේ නැතුව විලඳපල ක්‍රමය ඇතුළේ මේ අධ්‍යාපනය වගේ වැදගත් අයිතමයක් පුද්ගලීකරණය කරන්න දරන උත්සාහය. අපි අධ්‍යාපනයට පුද්ගලීකරණය කිරීමට කැමැත්තක් නැහැ. නමුත් අපි කියන්නේ මේ ප්‍රතිපත්ති හදන අයට
මෙරටේ ජාතික අධ්‍යාපන ප්‍රතිපත්තිය ඇතුළේ රාජ්‍ය අධ්‍යාපනය පබ්ලික් එඩුකේෂන් කියන එක අනිවාර්යෙන් රාජ්‍ය වගකීම් බවට පත් කරන්න ඕන. ඒක බාධයෙන් බැහැර වෙන්න බෑ ඒ වගකීම. රජයේ වියදම් භාරයේ ඒ ආකාරම් තියෙනවා. බලන්න රටේ සම්පූර්ණ වැසියසියෙන් 2.7%ක්වත් ඔය කරන්නේ රටේ අධ්‍යාපනයට. 43%ක් වැඩ කරන්නේ මොකටද කියලා හොයලා බලන්න. 43%. අධ්‍යාපනයේ අවශ්‍ය නැත්ද මේගොල්ලන්ට? මේ රටේ දුප්පත් දෙමාපියන්ගේ දුවදරු. ඒ දුවදරු අවිල ඉගෙන ගන්න තියෙන උසස් අධ්‍යාපනය. මුදලට දීලා ඉගෙන ගන්න හැකියාවක් තියෙනවා මේ ක්‍රමය තුළ. අධ්‍යාපනයේ වාණිජකරණ ඉලක්ක කිරීම සම්පූර්ණ අපි අකමැතියි. පුද්ගලිකරණය කැමති නමුත් අපි රාජ්‍ය අධ්‍යාපනය තව දුරටත් රාජ්‍ය තුළම රඳවාගෙන ඒක ප්‍රතිපෝෂණය කළ යුතු කියන ස්ථාවර අපි එනවා. එන අපි ආණ්ඩුවට කියනවා මේ ප්‍රතිපත්ති හදන මිනිස්සුන්ට කියනවා ඔය නව ලිබරල් ආර්ථික දර්ශනය යුරෝපීය ක්‍රියාත්මක නැති තත්ත්වයක් තුළ ලංකාවගේ ඉතාම දිළිඳු රාජ්‍යයක් ඇතුලේ දුප්පත් දිළිඳුකම පහ පවර් ලයින් එකේ පැල්ලා තියෙන සමාජයක් ඇතුලේ මේක ක්‍රියාත්මක කරන්න ගියොත් ඔබලා වැඩි ආතක් යන්න කලින් ජනතාවෙන් විතර නෙමෙයි මේ රටේ බුද්ධිමතුන් හොඳ පාඩමක් ඉගෙන ගන්න. එතන අපි ඉතාමත් ස්තුතිවන්ත වෙනවා මේ සමගි බුද්ධි මණ්ඩපය හොඳ වේදිකාවක් හදලා දෙලා තියෙනවා. අපි මේ දේශපාලන නායකත්වයට අපි ස්තුතිය පුද කරනවා. ඒ වෙනුවෙන් අපි සම්පූර්ණ සහාය දෙනවා විශ්වවිද්‍යාල ආචාර්ය මහාචාර්යවරු. අපි අනිත් අයටත් ආරාධනා කරනවා මේ ඉතාම අසම්මතකනේ ජාතික අධ්‍යාපන ප්‍රතිපත්තිය සම්පූර්ණ පරාජය කිරීමට අපි එකේලා එක්සිතින් පෙරළු ගන්නවා. බොහොම ස්තුතියි. මම මහාචාර්ය ගීතානි බුලංකුලම ආර්ථික විද්‍යාව පිළිබඳ මහාචාර්ය. ඇත්තටම මම අද මේ ආර්ථික විද්‍යාව පිළිබඳ මහාචාර්ය කෙනෙක් විදිහට මේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ පිළිබඳව දකින දැක්ම සහ ඒ පිළිබඳව තියෙන පිළිගැනීම පිළිබඳ තියෙන විවාදාත්මක කරුණු නිසා තමයි මේ මොහොත හා සම්බන්ධ වෙන්නේ. ඇත්තටම අපි හැමෝම මෙතන ඉන්න සියලු දෙනාම නිදහස් අධ්‍යාපනය තුළ ප්‍රතිලාභ භුක්ති විඳලා මේ රටේ වර්තමානයේ සහ අනාගතයේ වෙනුවෙන් යම්කිසි දායකත්වයක් ලබා දෙන්නට පුළුවන් වෙච්ච පිරිසක්. ඒ නිසා අපිට විශ්වවිද්‍යාල ප්‍රජාව නියෝජනය කරන කොටසක් විදිහට අපිට මේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සම්බන්ධයෙන් කතා කිරීමේ අයිතිය තියෙනවා. එතකොට මෙතන මට පැන නැගිලා තියෙන කාරණේ තමයි මේ ප්‍රතිසංස්කරණ දිහා බැලුවාම මේකේ අර නිදහස් අධ්‍යාපනය තුළ සියලු ශිෂ්‍යයන්ට ප්‍රතිලාභ භුක්ති විඳීමට ඇති හැකියාව තියෙනවද කියන ප්‍රශ්නය තමයි අපි හැම දෙනාටම මේ පැන නැගිලා තියෙන කාරණේ. එතකොට අපි රජයක් විදිහට අපි රජයකට බල කරන කාරණය තමයි රටක වර්තමානය සහ අනාගතය කියන දෙකම තීරණය වෙන්නේ අධ්‍යාපනයේ පුහුණුව හා සංවර්ධනය කියන කාරණා එක. එහෙමනම් අපි හැමෝම පිළිගන්නවා ශ්‍රී ලංකාව මේ මොහොතේ තියෙන වාතාවරණය තුළ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ අවශ්‍යයි. අධ්‍යාපන ප්‍රතිසංස්කරණ අවශ්‍ය වෙන්නේ මේ රටේ වර්තමානය සහ අනාගතය වඩා තිරසාර කර ගැනීම සඳහා ධනාත්මක ආකල්පවලින් හෙබි දරු පරපුරක් සහ ශ්‍රමිකයන් ප්‍රමාණයක් මේ රටේ ආර්ථික ක්‍රියාදාමය හා සහ සම්බන්ධ කිරීමට. මොකෝ අපි යම් කිසි අර්බුදයක් තුළ ගොඩ අපි කටයුතු කරනවා නම් ඒකට මුල් වෙලා තියෙන්නේ මේ තිබිච්ච අධ්‍යාපන ක්‍රමයම තමයි. එහෙමනම් අපි පැහැදිලිව හොයන්න ඕන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ තුළ වඩා ගුණාත්මක රටට යම් කිසි නිෂ්පාදන සහ සියලු කාර්යයන් වලට ධනාත්මක විදිහට භාවිතයට ගන්න පුළුවන් ශ්‍රමිකයන් ප්‍රමාණයක් රටේ ආර්ථිකයට දායාද කරන්න මේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ කොච්චර දායක වෙලා තියෙනවද කියන කාරණය තමයි බලන්න ඕනේ. එහෙම බලපුවාම අපිට මේක මේ රටේ මේ ගොඩනැගිලා තියෙන ආර්ථික අර්බුදයෙන් මිදෙන්නට අවශ්‍ය ප්‍රතිසංස්කරණ මේකේ තියෙන්නේ නැහැ. ඒක තුල අපිට පේන කාරණය තමයි මේ ආර්ථික අර්බුදයෙන් මිදෙන්න ගත්ත බොහොම මේ අනවශ්‍ය වැඩපිළිවෙලක් විදිහට තමයි මම නම් දකින්නේ ඒක. මොකද ඒ අධ්‍යාපනය තුළ කරන වියදම් අඩු කරලා යම් කිසි විදිහකින් හිතනවා නම් මේ ආර්ථික අර්බුදයෙන් මිදෙන්නට පුළුවන් කියලා. ඒක තමයි මේ රටේ වර්තමානයේ සහ අනාගතයේ ගොඩනගෙන විශාලම අර්බුදය. මේ රට ගොඩ ගන්න බැරි තත්ත්වයකට නිර්මාණය කිරීමට අවශ්‍ය වැඩපිළිවෙල තමයි මේ ඉදිරිපත් වෙලා තියෙන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ තුළ දකින්නේ. ඒක නිසා මම ආර්ථික විද්‍යාව පිළිබඳ මහාචාර්යවරියක් විදිහට මම දකින්නේ රටක දරුවෝ ඇතුළු සමස්ත ශ්‍රමය කියන එක සාධකයක් නිෂ්පාදනයට ධනාත්මකව යොදා ගන්න පුළුවන් සම්පතක්. ඒ සම්පත පොලිෂ් කරගන්න, තියුණු කරගන්න, සංවර්ධනය කරගන්නට අවශ්‍ය
භූමිකාව තියෙන්නේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ තුල. එහෙමනම් ඒ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ඒ ඔස්සේ සියලු දරුවන්ට, මේ රටේ ඉන්න සියලු දරුවන්ට අධ්‍යාපනයේ සම අයිතිය ලැබෙන්නට ඕන. හැබැයි මෙතන ඒ අවශ්‍ය මම කියන්නේ නැහැ, රජයේ මැදිහත් වීම එක්ක අවශ්‍ය අධ්‍යාපන පහසුකම් තියෙන්න පුළුවන්, පෞද්ගලික අධ්‍යාපන පහසුකම් තියෙන්න පුළුවන්. ඒ පිළිබඳ විරෝධයකට වඩා සියලු දරුවන්ට අධ්‍යාපනය ලැබීමේ අයිතිය තියෙන්න ඕන. ඒ අධ්‍යාපනය ලැබීමේ අයිතිය තියෙනවා පමණක් නෙවෙයි, ඒ අධ්‍යාපනය හරහා ගොඩනැගෙන සියලු දරුවන්ට මේ රටේ මේ ලෝකේ සියලු ලැබෙන අවස්ථාත් සමාන වෙන්න ඕන. ඒත් ඒ කියන්නේ විෂම වෙන්න බෑ. එතකොට යන්නේ ඒ මුල් කරගෙන නිර්මාණය වෙන ආර්ථික අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සම්බන්ධයෙන් තමයි මා මේ වෙලාවේ විශේෂයෙන් අවධානය යොමු කරන්නේ. එවැනි අධ්‍යාපන ප්‍රතිසංස්කරණ රාමුවක් ඉදිරිපත් වෙලා නැති නිසා අධ්‍යාපන ක්ෂේත්‍රයේ කටයුතු කරන සහ ඒ සහ සම්බන්ධ වෙලා සිටින මහාචාර්යවරියක් විදිහට ඊට අවශ්‍ය මඟ හැදෙන්නේ නැත්නම් ඒ වෙනුවෙන් අපිට ගන්න පුළුවන් සියලු ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් සහ සම්බන්ධ වීමට බය වෙන්නේ නැති බවත් මේ මොහොතේ ප්‍රකාශ කරන්න කැමතියි. මම මහාචාර්ය ගාමිණී රත්නශ්‍රී, පාලි අබෞද්ධ අධ්‍යනංශයේ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය. අතවසෙම අපට දකින්න පුළුවන් මෙතන ප්‍රබලම බරපතලම ගැටලුව තමයි හැම රජයක් විසින්ම කිසිදු ස්ථිර ප්‍රතිපත්තියක් නැතිව ක්‍රියාත්මක වීම මේ අධ්‍යාපනය හා සම්බන්ධයෙන්. ලෝකෙ මං හිතන්නේ කිසිම රටක මේ වගේ එන එන හැම රජයක්ම ප්‍රතිපත්ති සකස් කරගෙන තමන්ගේ කාලය විතරක් ක්‍රියාත්මක වෙන විදිහේ අධ්‍යාපන ක්‍රමයකට අවතීර්ණ වෙච්ච රටක් මං දකින්නේ ලෝකෙ තවත් තියෙනවා කියලා. ඒ දිගුව තමයි මේ නූතන රජය විසින්, වික්‍රමසිංහ රජය විසින් මේ සිද්ධ කරන්න යන්නේ. සාමාන්‍යයෙන් මේ රටේ අප හඳුනාගත්තු දෙයක් තියෙනවා, නිදහස් අධ්‍යාපනය තුළ සිංහල භාෂාව රාජ්‍ය භාෂාව කිරීම කියන එක තුළ සාමාන්‍යයෙන් ද්‍රවිඩ භාෂාවත් රාජ්‍ය භාෂාවට ඒහා සමානවම සැලකීම අවශ්‍යයි. නමුත් ලෝකේ රටවල් බොහොමයක්ම දැන් ජපානය, චීනය, රුසියාව වගේ රටවල් ගත්තාම දේශීය චින්තනය තුළින් ඒ වගේම දේශීය භාෂාවක් තුළින් තමයි වැඩිපුරම ක්‍රියාත්මක වෙන්නේ, නැගී සිටලා තියෙන්නේ. ඒ ආර්ථිකමය වශයෙන් හෝ කුමන හෝ පැත්තකින් දියුණුවක් ලැබලා තියෙනවා නම් ඒ ස්වදේශීය භාෂාවෙන් වැඩ කිරීම තුළින් තමයි වැඩිපුරම ඒ දියුණුවට මඟ පාදාගෙන තියෙන්නේ. දැන් අපේ රටේ මේ වැඩවසම් යුගයක් තිබුණා, මේ ක්‍රමයට තමයි මේ යන්නේ. වහල්ලු ටිකක් නැවතත් බිහි කිරීමේ පරමාර්ථයෙන් තමයි එක්තරා පිරිසකට සීමා කරන්න, කොටු කරන්න තමයි මේ අධ්‍යාපනය ඇදගෙන යන්නේ. ඉංග්‍රීසියෙන් පමණක් උගත් අයට තැන දෙන්නට අර බණ්ඩාරනායක මැතිතුමා 1956 අවුරුද්දේ ඈත පිටිසර ගම් දනව්වල හිටපු අහිංසක සිංහල බස කතා කරන අහිංසක ජනතාවට ලබා දීපු මේ වරම සම්පූර්ණයෙන්ම අකාමකා දාන්න, නැති භංග කරන්න තමයි මේ වැරවැයම් කරන්නේ කියන එකයි අපිට පැහැදිලිව පේන්නේ. අන්න ඒ නිසා හොඳට මතක තියාගන්න ඕන ඇති නැති පරතරය ඉතාම ප්‍රබල විදියට අන්ත ධනවාදී ක්‍රමයකට ඇද දැමීමට තමයි මේ වැරවැයම් කරන්නේ. සල්ලි උපයන්න, මුදල් උපයන්න, ධනෙ උපයන්න මේගොල්ලෝ අම්මා අප්පා වුණත් උගස් තියලා නැත්තම් බල්ලම් මරලා හරි මුදල් හෙවීමේ පරමාර්ථයෙන් මේ ක්‍රියාත්මක වෙනවා හැර රටේ ජනතාව, පොදු ජනතාව පිළිබඳව හිතාමතා ක්‍රියාත්මක වෙන බවක් නම් අපට පේන්නට නැහැ. ඒ නිසා අපේ සිංහල බෞද්ධ ජනතාව විශේෂයෙන් වැඩි පිරිසක් ඉන්න මේ රටේ වරම් ලැබුවේ මේ අධ්‍යාපනයට සිංහල භාෂාව රාජ්‍ය භාෂාව කිරීමත් සමගවම. අනිත් අයට වුණත් සියලු දෙනා ඒකරාශී වෙලා මේ ගමන, මේ ක්‍රියාවලිය පරාජය කරන්නට එකාමෙන් ක්‍රියාත්මක වෙන්නට ඕන කියන ඉල්ලීම තමයි මේ අවස්ථාවේදී සිද්ධ කරන්නේ. නිසා අර කිව්ව විදියට අපත් ආයත පිටිසර ගම් දනව් වලින් ඇවිල්ලා සිංහල මාධ්‍යෙන් ඉගෙනගෙන මහාචාර්යවරු වෙච්ච අය. නමුත් අපි ඉංග්‍රීසියට ද්වේෂ කරන්නේ නැහැ, එවැනි විදේශ භාෂා අපට අත්‍යවශ්‍යයි. නමුත්
අපේ භාෂාවෙන් ස්වදේශීය භාෂාවෙන් ඉගෙන ගන්නට තියෙන අවස්ථාව තමයි මේ නැති කරන්න කියන එකයි මට නම් පැහැදිලිව පේන්නේ. ඉංග්‍රීසි උගත් ඊටාම සුළුතරයක් නැවතත් අර බහුතරයක් පාගා දැමීමේ ඒ වගේම වහලුන් බවට පරිවර්තනය කිරීමේ ක්‍රියාවලියකට තමයි මේ අවතීර්ණය වෙන්නේ වික්‍රමසිංහ රජය විසින්. මොකද වික්‍රමසිංහ කියලා කියන්නේ සාමාන්‍යයෙන් පොදු ජනතාව, අහිංසක ජනතාව, දුප්පත් ජනතාව පිළිබඳව හිතන එහෙම තෙතමනයක් තියෙන නායකයෙක් නොවන බව අප හොඳට අධ්‍යයනය කරලා තියෙනවා. ඒ නිසා සුළුතරයක් රජ කරවන්නට සුළුතරයේ සතුට වෙනුවෙන් තමයි මෙතුමා ක්‍රියාත්මක වෙන්නේ කියන එක තමයි අපට පැහැදිලිව ප්‍රකාශ කරන්නට පුළුවන්කම තියෙන්නේ. ඒ නිසා මේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙල අනිවාර්යයෙන්ම සමග ජන බලවේගය රජයක් යටතේ දීර්ඝ කාලීන ජාතික ප්‍රතිපත්තියක් සකස් කිරීම වෙනුවෙන් ක්‍රියාත්මක වෙන සමග බුද්ධි මණ්ඩපයක් වශයෙන් තමයි අපේ මේ ඉදිරිපත් වීම කියන එක ජනතාවට රටට ප්‍රකාශ කරන්නට ඕන. ඒ නිසා මේ රජය විසින් මේ ඉදිරිපත් කරන මේ ප්‍රතිසංස්කරණයට විරුද්ධව රටේ සියලු දෙනා පෙළ ගැසිය යුතුයි. අපි දිවිහිමියෙන් එය පරාජය කරන්නට ක්‍රියාත්මක වෙනවා කියන අදිෂ්ඨානය මේ අවස්ථාවේදී ඇති කරගන්නවා කියන එකයි මේ දන්වන්නට කැමතියි.